ලංකාවේ අපි හැමෝම වගේම ලෝකයේ ඉන්න බොහෝ අය බොලිවුඩ් සිනමාවට දක්වන්නේ දැඩි කැමැත්තක්. ඉතින් බොලිවුඩ් සිනමාවට අලුතින්ම ආපු චිත්‍රපට හොයපු ඔයාලට මේකනම් සුබ ආරංචියක් වෙයි. 2021 වර්ෂයේ තිරගත වුණු ඔබ නරඹන්නම ඕන සුපිරිම චිත්‍රපට කීපයක් තමයි අද අරුමලව තුලින් ඔයාලට අරගෙන ආවේ. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Nail polish. මේ ෆිල්ම් එක නම් ඔයාලා බලන්නම ඕන සුපිරිම ෆිල්ම් එකක්. මොකද අපි ගොඩක් දෙනා කැමති අර්ජුන් රාම්පල් වගේම මානව කවුල අනන්ති වාරි වගේ අයගේ රංගනයෙන් හැඩවෙන කුතුහලය පිරුණු ෆිල්ම් එකක් තමයි මේ. බක්ස් බාගවගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ ෆිල්ම් එක 2021 වර්ෂයේ ආපු හොඳම සිනමා නිර්මාණයක්. මේ සඳහා පාදක වී ඇත්තේ මිනීමැරුමක්. එක මිනීමැරුමක් නෙමෙයි මිනීමැරුම් 36ක්. මේ විදිහට මරලා දාලා තියෙන්නේ දුගී දරුවන්ව අපයෝජනයට ලක් කරලයි. ඉතින් ළමා අපචාර ආශ්‍රයෙන් ආජේට හොඳ පණිවිඩයකුත් දෙනවා මේ ෆිල්ම් එක හරහා. නොසිතූ අවසානයකට ප්‍රේක්ෂකයව රැගෙන යන මේ ෆිල්ම් එක නම් ඔන්න ඔයාලා මග හැරගන්න එපා. ජුර්ම් දමා කරතා හැ. ලෝමේ हमारे प्रदेश में 38 माइग्रेंट बच्चों को मार दिया. ත්‍රිබංගා. ත්‍රිබංගා කියන්නේ මේ අවුරුද්දේ තිරගත වුණු අමුතුම කතාවක් තමයි. අපි ගොඩක් දෙනා කැමති බොලිවුඩ් නිලි කාජල් සමග තවත් දක්ෂ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මේ ෆිල්ම් එක හැඩවෙනවා. මේ ෆිල්ම් එක පරම්පරා තුනක ජීවත් වන අම්මා ආච්චි මිනිබිරිය යන චරිත තුන වටා ගැතුන කතාවක්. දෙමාපිය දූ දරු බැඳීම ගැන මනාව සමාජයට කියා දෙන මේ අපූරු සිනමා නිර්මාණය රේණුකා ශහානිගේ අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි එන නයනතාරාගේ දුව වූ අනුරාධ ගොඩක් හේතු නිසා තම මවට කතා කරන්නේ නම කියලමයි. ඒ තරම් දුරස් ඔවුන්ගේ බැඳීම. මාෂා කියන අනුරාධාගේ අහිමි වීගෙන යන මේ පවුල රැකගන්නේ දෙන්නේ ලොකු අරගලයක. ඔය විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් මේ කතාව රස විඳින්නත් අවසානයේදී කුමක් සිදුවේද යන්න දැනගන්නත් මේ ෆිල්ම් එක ඔයාලට නරඹන්නම වෙනවා. She's abhang. क्या लिखती थी मैं? क्या अब भी कुछ जीना बाकी है? हाँ, अभी भी बहुत पीना बाकी है. पगलाइट. පගලයිට් කියන්නේ 2021 වර්ෂයේ තිරගත වුණු අපූරු සිනමා නිර්මාණයක්. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සාන්‍යා මල්හෝත්‍රාගේ රංගනයෙන් හැඩවෙන මේ ෆිල්ම් එක තරුණ වැන්දපු කාන්තාවකගේ ජීවිතය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජය තුළ අපි දකින වැන්දපු කාන්තාවකට වඩා හාත්පසින්ම වෙනස් මේ චරිතය. හිනස්සන අඩවෙන ගමන් හිතන්නත් දෙයක් ඉතුරු කරලා තියෙන මේ ෆිල්ම් එක වෙනස්ම නිර්මාණයක්. බලාජි ෆිල්ම්ස් එහෙමත් නැත්නම් එක්තා කපූර් විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ උමේෂ් විස්ත්‍රිසිං. කලාතුරකින් දකින්න ලැබෙන විදිහේ කතාවක් ඉදිරිපත් කරන මේ ෆිල්ම් එකට නම් ඔබ ගොඩක් කැමති වේවි. I spent a lot of time here. Acha na? Bahut acha. ෂෙර්නි. ෂෙර්නි කියන්නේ බොලිවුඩ් සිනමාවට කැමති ඔබ නැරඹිය යුතුම ෆිල්ම් එකක්. දේශපාලනය නිසා අසරණ වෙන මිනිස්සු ගැන විතරක් නෙමෙයි සත්තු ගැනත් අවධානය යොමු කළ අපූර්ව නිර්මාණයක් තමයි මේ. ජනප්‍රිය බොලිවුඩ් නිලි විද්‍යා බාලන්ගේ රංගනයෙන් හැඩවෙන නිසා මේ ෆිල්ම් එකට තවත් ආලෝකයක් එක් වෙලා තියෙනවා. අමිත් මසූකාගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක පුරාවට ගලා යන කතාව නම් කුතුහලයෙන් පිරුණු හරිම ආසහිතන කතාවක්. 2021 වර්ෂයේ අලුතින්ම ආපු මේ ෆිල්ම් එකත් බොලිවුඩ් සිනමාව තුළ බිහි වූ හොඳම නිර්මාණයක්. यहां के लोग जंगल पर डिपेंड करते हैं. जंगल भी उन पर डिपेंड करता है. वी शुड नॉट लूज दिस बैलेंस. ඔන්න ඉතින් අරුමලව තුලින් බොලිවුඩ් සිනමාවට කැමති ඔයාලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා තවත් මෙවැනි වීඩියෝස් නරඹන්න කැමති නම් පහලින් අපව subscribe කර bell icon එකත් click කරන්න.